හරි බලන්න 2018 PO එකේ B කොටස තියෙන 14 වෙනි ප්‍රශ්නේ අපි බලමු ප්‍රශ්නේ ඒ කොටස 14 වෙනි කේ කොටස x අසමානයි ඍණ 1 සඳහා fx සමානයි 16යි x ඍණ 1 බෙදීම x දාන 1 කේ වර්ගයේ වතාවක් 3යි x ඍණ 1 යයි ගනිමු x අසමානයි ඍණ 1යි 3න් 1යි සඳහා fx ව්‍යුත්පන්නී f'x යන්න ऋण तीस देखाई एक्स वतावाक तीस देखाई तुनाई एक्स ऋण पहा बेदीम एक्स दाने एके गणय वतावाक तुनाई एक्स ऋण एके वर्गे मगिन देनु लबन बा पेनवन इट से स्पर्शोन्मुख अरुण लक्ष दक्वमीन वाई समान एफ एक्स ही प्रस्तारे दल सतहन कनिन प्रस्तार भावितेन के वतावाक एक्स दाने एके वर्गे वतावाक तुनाई एक्स ऋण एक समानाय දාසේ වතාවක් x ඍණ 1 සමීකරණයට එක් මූලයක් පවතින පරිදි k යි යගේ සොයන්න මේක සාමාන්‍ය විදිහට අපි ශ්‍රිතයක් දීලා එයාගේ හැරුම් ලක්ෂ්‍ය කණ්ණාංක ස්පර්ශෝණ මොකද අරගෙන ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ ඊට පස්සේ යාලා වෙනස් විදි කොටසක් අහලා තිනවා එයාට උත්තර දෙන්න තියෙනවා බලමු ඒ කොටස හදන විදිහ යාලා දීලා තිබ්බ ප්‍රස්ථාරය ඉස්සෙල්ලාම f'x වහන්න තිබ්බේ බෙදීමක තමා අපිට මෙයා බැලු බැලමට පේන්නේ බෙදීමක අවකලනයක් විදියට. ඒකත් බලන්න බෙදීමක අවකලනයක් කියන එක අපි දන්නවා යට ශිතේ වතාවක් උඩ ශිතේ අවකලනය. යට ශිතේ වතාවක් උඩ ශිතේ අවකලනය. එතකොට x එතකොට බලන්න යට ශිතේ තියෙන්නේ x දාන 1 වතාව 1 ඒ වර්ගයේ වතාවක් 3x ඍණ 1. එයා වතාවක් උඩ ශිතේ අවකලනය. උඩ ශිතේ අවකලනය මෙයාගේ 16 නියතේ හැමමර මේ ඇතුළේ කොටස අවකලනය කරාම x ගේ තනි බලයක් තියෙන්නේ එහිඳ අවකලනය 1යි ඒ නිසා මේ විදිහට මේ කොටස එනවා එයාගෙන් අඩු වෙන්න ඕනේ උඩ ශිතයේ වතාවක් යට ශිතයේ අවකලනය ඒතර උඩ ශිතයේ 16යි x ඍණ 1 වතාවක් යට ශිතයේ අවකලනය මෙතන තියෙන්නේ වෙන වෙනම ගුණිතයක් එතන වෙනම ගුණිතයක් තියෙනවා ඒතර මෙයා වතාවක් මෙයාගේ අවකලනය වෙනම ගන්න ඕනේ එතකොට x දාන 1 වර්ගයේ වතාවක් මේ කොටසේ අවකලනය 3. ඔන්න මේ කොටස තමයි මෙතන 3 වතාවක් x දාන 1 වර්ගය තියෙන්නේ. මෙතන එතකොට එයාට එකතු වෙන්න ඕනේ 3යි x ඍණ 1 වතාවක් මේ කොටසේ වර්ගය මේ කොටසේ අවකලනය. අපි දන්නවා මේ කොටසේ අවකලනය දෙවතාවක් මෙයාගේ එක බලයක් අඩු වුනාම x දාන 1 2යි x දාන 1 ඇතුලේ x ගේ අවකලනය 1 නිසා මේ විදිහට මේ කොටස එනවා. ඊට පස්සේ බෙදීම යට ශිතේ වර්ගය එතකොට බලන්න x දාන 1 4 වෙනි බලය වෙනවා 3යි x ඍණ 1 වර්ගය වෙනවා ඔන්න කියන එකනාව අපි මේ විදිහට සුළු කරගත්තම අපිට අවසාන උත්තරය ලැබෙනවා ඍණ 32 වතාවක් 3යි x ඍණ 5 බෙදීම x දාන 1 ඝනේ වතාවක් 3යි x ඍණ 1 වර්ගය කියලා මෙයාගේ හැම දිස්සෙම හරය බිඳු වෙන්න බෑ මොකද මේ ශිතේ හරය බිඳු වුණොත් f'x අනන්තය වෙනවා අනුක්‍රමණයෙන් f'x කියන්නේ අනුක්‍රමණය අනන්තය වෙන අවස්ථාවක් කොහෙවත් නැහැනේ අන්න ඒ නිසා මෙතනදී කියන්න ඕන අපි මේ අසමානතාව මේකට තමයි අපි යාල අසමානතාව දෙන්නේ මේ හරය බිඳු වෙන්න බෑ කොයිම වෙලාවකවත් ඒතර හරය බිඳු වෙන්න බෑ කියන්නේ මේ එක එක කොටස් දෙක වෙන මේ එක එක කොටස් දෙක වෙන වෙනම බිඳුවට අසමාන වෙන්න ඕනේ ඒතර එකකින් එනවා x අසමානයි ඍණ 1යි එකකින් එනවා x අසමානයි 3න් 1යි කියලා හරි ඊට පස්සේ අපිට හැරුම් ලක්ෂයි ස්පර්ශෝණ මුඛයි ගන්න තියෙන්නේ හැරුම් ලක්ෂ සඳහා අපි කරන්නේ f'x බිඳුවට සමාන කරනවා f'x බිඳුවට සමාන කළා තමයි හැරුම් ලක්ෂ අපි ගන්න. එතකොට f'x බිඳුවට සමාන කරාම x ට ලැබෙන උත්තර තමයි x සමානයි බිඳුවයි x සමානයි පහ බෙදීම 3යි. එතකොට x ගියාගේ බිඳුවයි පහ බෙදීම 3යි යගේ අහරුම් ලක්ෂ ඒ විදිහට ආදේශ කරාම බිඳුවේ 16යි. ඒ කියන්නේ y කියන්නේ මේ ශ්‍රිතේනේ. එයාට ගිහින් x ගියාගේ ආදේශ කරනවා. එතකොට එන්නේ 16 කියලා බිඳුව විතදී. පහ බෙදීම 3 විතදී එන්නේ 3 බෙදීම 8 කියලා. ඔන්න ඔය විදිහට අහරුම් ලක්ෂ දෙක හොයා ගන්න. ඊට පස්සේ ස්පර්ශෝන්මුඛ හොයන විදිහ. ස්පර්ශෝන්මුඛ දෙකක් තියෙනවා. අපි දන්නවා තිරස් ස්පර්ශෝන්මුඛයි සිරස් ස්පර්ශෝන්මුඛයි කියලා දෙකක් තියෙනවා. තිරස් ස්පර්ශෝන්මුඛ හොයන්නේ අපිට දීලා තියෙන ශ්‍රිතය ධනානන්තය ඍණානන්තය කරා යද්දි y-ට මොකද වෙන්නේ කියන එක අනුව. එතකොට අපිට මේ තීලා තියෙන ශ්‍රිතය ධනානන්තය ඍණානන්තය කරා යද්දි දේ අවස්ථා දෙකේදීම y-ට ලැබෙන බිඳුව.
නිසා බලන්න ඒක ලිමිට්ස් ගන්න තියෙන්නේ x ගේ උඩ වැඩිම බලය x තනි බලයක් යට වැඩිම බලය x ඝනයක් මොකද මෙයාගෙන් වර්ගයකුයි මෙයාගෙන් x එකකුයි එනවා එතකොට x උඩයකට යට එකක් කැපුනම එක යට x වර්ග ආකාරයක් තමයි මෙයාගේ සුළු වුණාම අන්තිමට ලැබෙන්නේ ඒ කියන්නේ x වර්ගයක්නේ එතකොට x වර්ගයක් එක යට අනන්තය ධන අනන්තය වුණත් ලැබෙන උත්තරේ බිඳුවයි ඍණානන්තය වුණත් ඍණානන්තය වර්ගය ගද්දී වර්ගය ගද්දී ඒ උත්තරේ බිඳුවයි ඒ නිසා මෙතන y සමානයි බිඳුව කරා යන්නේ x ධන හෝ ඍණානන්තය කරා යද්දී එන්නේ ඊට පස්සේ සිරස් ස්පර්ශෝන් මුඛ අපි දන්නවා සිරස් ස්පර්ශෝන් මුඛ හොයන්නේ මේ f'x ගේ හරය බිඳුවට සමාන කළ x'ට ලැබෙන තාත්වික අගයන් මත මෙයව බිඳුවට සමාන කළොත් x'ට ලැබෙන තාත්වික අගයන් දෙකක් ඍණ 1යි ධන 3න් 1යි කියලා. එතකොට මේ අගයන් දෙකටම ටිකක් වැඩි ධන ඩෙල්ටා විටයි ඍණ ඩෙල්ටා විටයි y ගේ හැසිරීම කොහොමද කියලා අපි හොයාගන්නවා. අන්න ඒ නිසා අපි බලමු x සමානයි ඍණ ඍණ 1 ධන ඩෙල්ටා ඍණ 1 ඍණ ඩෙල්ටා විට y. ඒ කියන්නේ x ගෙනුවට අපි ගිහින් දානවා ඍණ 1 ධන ඩෙල්ටා. ඍණ 1 ධන ඩෙල්ටා ගෙනත් දැම්මම මෙතන උත්තරේ උඩ උත්තරේ ඍණ. මෙතන කොහොමද ධන ගැම් මෙතන උත්තරේ තමයි සලකන්න ඕනි. ඍණ 1 ධන ඩෙල්ටා වතාවක් 3. එතන උත්තරේ ධන වෙනවා. ඒ නිසා මේ කොටස සම්පූර්ණයෙන්ම y කියන අගේ ධන වෙනවා. ඍණ 1 ඍණ ඩෙල්ටා දැම්මොත් ඒත් උත්තරේ මෙතෙන්ට ගිහින් ආදේශ කරන්න තියෙන්නේ මේ x වෙනුවට මෙයාව. එතකොටත් y ට එන්නේ ධන අගයක්. 3 න් 1 ධන ඩෙල්ටා විට y ට එන්නේ ඍණ අගයක්. 3 න් 1 ඍණ ඩෙල්ටා විට y ට එන්නේ ධන අගයක්. එතකොට අපි දන්නවා මේ කොටස් මෙහිම හොයන තැන් වලට ලකුණු හම්බෙන්නේ ඒත් මේ කොටස අපි හොයයි හොයලා තියාගන්න ඕනේ රූප සටහන අඳින්නේ මේ දිහා බලාගෙන يعني මේ දිහා බලාගෙන මේ දත් ඇසුරින් තමයි රූප සටහන අඳින්නේ එතකොට රූප සටහනේ ওই පරාසයන් x ඍණ 1ට වඩා චුට්ටක් වැඩි විතයි අඩු විතයි කොහෙද ප්‍රස්ථාරේ පිහිටන කියන තැනට ලකුණු හම්බෙනවා ඒ තැන හොයාගන්නේ මෙන්න මේ ඇසුරින් ඒ නිසා මේක වැදගත් ඊට පස්සේ අපිට කියන්න ඕනේ x සමාන ඍණ 1යි 3න් 1යි තමයි සිරස් ස්පර්ශෝන් මොකද පවතින්නේ බලන්න ඒ ඒ පිටුවෙම ඒකේ බලන්න මෙතන අපි ඉස්සෙල්ලා දැන් අපි හැරුම් ලක්ෂ කණ්ඩාංක හොයාගත්තා ඒත් අපි හැරුම් ලක්ෂ ඒ ලක්ෂයේදී උපරිමයක් තාවමයක්ද ධනද ඍණද අනුක්‍රමණී කියන එක හොයාගන්න ඕනේ මෙන්න මේ විදිහට සංඛ්‍යා රේඛාවකට දාලා එතකොට මේ සංඛ්‍යා රේඛාවට දාද්දී මේ සංඛ්‍යා රේඛාව කඩා ගන්න පරාස තීරණය කරන්නේ හැරුම් ලක්ෂ වලට x තාපු අගෙනුයි සිරස් ස්පර්ශෝන් මුඛ වලදී x තාපු අගෙනුයි එතකොට ඍණ 1 බිඳුව 3 න් 1 පහ බෙදීම 3 කෙනා ගියන් ටික තමයි එන්නේ ඒ එක එක පරාසයන්ගෙදී f'x ගේ ලකුණ පරීක්ෂා කරන්න ඕනේ. එතකොට ඍණ 1ට වැඩි අඩු විට f'x ධන වෙනවා. මෙතෙන්ට ඍණ 1ට වැඩි අඩු අගයක් දාලා බලන්න ඕනේ. ඍණ 1ත් බිඳුවත් අතර ඍණ වෙනවා. බිඳුවත් 3 න් 1ත් අතර ධන වෙනවා අය. 3 න් 1ත් 5 න් 3 න් 5ත් අතර ආය ධන වෙනවා. 5 3 න් 5 බෙදීම 3ට වඩා වැඩි විට ඍණ වෙනවා. එතකොට බලන්න මෙතන හැරුම් ලක්ෂයෙන්නේ බිඳුවයි පහ බෙදීම 3යිනේ හැරුම් ලක්ෂයේදී දෙපස පිහිටන සංකේත ඇසුරින් අපි ආමයට උපරිමයදි කියලා කියනවා. එතකොට බලන්න හැරුම් ලක්ෂයේදී මෙතන තියෙන්නේ ඍණේ ඉඳන් ධනට යන. ඍණේ ඉඳන් ධනට යන නම් මේ වගේ ප්‍රස්ථාරයක් ඒ නිසා බිඳුවේ 16 ආමයක් කියන කොටසට තමයි ඔය ලකුණු පහ හම්බෙන්නේ. එහෙම ලියන්න ඕනේ ආමයක්ද උපරිමයදි කියලා. ඊට පස්සේ මේ හැරුම් ලක්ෂය ගත්තොත් ත්‍යාගේ මෙහි ඉඳන් එදී ධනේ ඉඳන් ඍණට යන්නේ. එතකොට ධනේ ඉඳන් ඍණට යනවා නම් මේක උපරිමයක්. මේ අනුක්‍රමණය ගැන කියන්නේ අනුක්‍රමණය දලනම් අපි දන්නවා මේ වගේ සුළු කෝණීය අගයක් නේ. ඔන්න ඔය විදිහට ප්‍රස්ථාරය අපි ඇඳලා බලනවා එතනදි පොඩියට. එතකොට මෙන්න මෙහෙම එකක් ඉන්නවනම් අපි දන්නවා මේ වගේ හැඩයක් තියෙන උපරිමයකට කියලා. හරි දැන් දත්තොත් ඔක්කොම හොයාගත්තා. දැන් තියෙන අපිට ප්‍රස්ථාරය ඇඳගෙන යන්න. බලන්න අපි ඉස්සෙල්ලම කරන්නේ ප්‍රස්ථාරය දිද්දි හැරුම් ලක්ෂ ලකුණු කරගන්නවා. හැරුම් ලක්ෂ මොනවාද? බිඳුවේ 16 ලකුණු කරගන්නවා ඉස්සෙල්ලම. ඊට පස්සේ පහ බෙදීම 3, 3 බෙදීම 8 කියන ලක්ෂය ලකුණු කරගන්නවා ඛණ්ඩාංක තලයේ ඇඳලා. ඊළඟ පියවර තමයි තිරස් ස්පර්ශෝන්මුඛ රේඛාව ලකුණු කිරීම. තිරස් ස්පර්ශෝන්මුඛ රේඛාව. මොකද තිරස් ස්පර්ශෝන්මුඛ රේඛාව y සමානයි බිඳුව. y සමානයි බිඳුව කියන්නේ x අක්ෂයේනේ මෙතනදී ලකුණු කරන්න දෙයක් නැහැ. x අක්ෂයේ තමයි තිරස් ස්පර්ශෝන්මුඛ ඒක අපි ඔළුවේ තියාගන්න ඕනි. ඊට පස්සේ අපි කරන්නේ
සිරස් ස්පර්ශෝන්මුඛ ලකුණු කිරීම. සිරස් ස්පර්ශෝන්මුඛ කියන්නේ ඒව කඩේලි වලින් ඔක්කොම ලකුණු කරගන්නේ ඍණ 1යි 3න් 1යි. ඒ රේඛා දෙක ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඊළඟ පියවර තමා ඍණ x ගේ අක්ෂය ඔස්සේ x ගේ ඍණ අනන්තී නම් ධන අනන්තයේ දෙකක් ප්‍රස්ථාරය එන විදිය අපි හොයාගත්ත දත් වලට අනුව අඳිනවා. අපි දන්නවා x ඍණ අනන්තයේදී ප්‍රස්ථාරය ලිමිට්ස් අතරින් හොයාගත්ත y බිඳුවයි කියලා. එතකොට මේක එහෙම මේ පැත්තේ ඉන්න ඕනේ හොම් බිඳුවේ ගෑවිගෙන. ඊට පස්සේ අපිට හම්බෙන කඩේම තමයි ඍණ 1ට වැඩි චුට්ටක් අඩු අවස්ථාව. මොකද ඍණ 1 අවස්ථාව එන්නේ නැණි සිරස් ස්පර්ශෝන්මුඛ වලදී ප්‍රස්ථාරය පිහිටන්නේ. එතකොට ඍණ 1ට වැඩි කුඩා අවස්ථාවේදී අපි හොයාගත්ත y ධන කියලා. එහෙනම් මේ ප්‍රස්ථාර හොම ඇවිල්ලා මෙයාගේ ධන පැත්තට තමයි යන්නේ. ඍණ පැත්තට නෙවෙයි ධන පැත්තට යන්නේ. ඍණ 1ට වැඩි චුට්ටක් වැඩි වුණත් අපි දන්නවා y ධන කියලා. එහෙනම් මෙයා යටින් එන එකක් නේ උඩින් ඔහොම එන්නේ මේ ස්පර්ශෝන්මුඛයේ දිගේ. ඊට පස්සේ ඔහොම වෙලා අපි දන්නවා මෙතන ආවමයක් කියලා. එතකොට මෙතන ආවම ලක්ෂයේදී හැරෙන්න ඕනේ. හැරිලා උඩට යන්නේ උඩට යන්න ඕනේ. ඒක ඔප්පු වෙනවා 3න් 1ට වැඩි චුට්ටක් අඩු අවස්ථාවේදී y ධන කියලා අපි හොයාගත්තනේ. ඒ කියන්නේ උඩට යන්න ඕනේ කියන එක එතනනුත් ඔප්පු වෙනවා. ඊටඟට අපි හම්බෙන්නේ 3න් 1ට වැඩි පොඩ්ඩක් වැඩි අවස්ථාව. වැඩි අවස්ථාවේදී 3න් 1 ධන ඩෙල්ටා විට අපි දන්නවා y ඍණ කියලා. එහෙනම් මේක එන්නේ උඩින් ඉඳන් නෙමෙයි මෙයාගේ ප්‍රස්ථාර ස්පර්ශෝන්මුඛයේ ගෑවිලා එන්නේ යට ඉඳන් ඔහොම. ඊළඟට හම්බෙන මේ ලක්ෂයේදී උපරිමයක් වෙනවා කියන්නේ මෙන්න මෙහෙම හැරෙන්න ඕනේ. ඊට පස්සේ අපිට හම්බෙන්නේ x ධන අනන්තයේ ඒක කරා යද්දි y බිඳුවයි. ඒ නිසා ওই විදිහට ගෑවිගෙන ගිහිල්ලා ඔන්න ওই විදිහට ප්‍රස්ථාරේ අඳිනවට ලකුණු 15යි මේ කොටසට. අර සියලු දත්ත ලියාගෙන එන තැනට එනකල් ලකුණු 60ක් හම්බ වෙනවා. ඊට පස්සේ යාලා කියලා තිබ්බ ප්‍රශ්නේ තිබ්බේ k වතාවක් x ධන 1 වර්ගය වතාවක් 3x ඍණ 1 සමානයි 16 වතාවක් x ඍණ 1 සමීකරණයට හරියටම x මූලයක් පමණක් පවතිනවා. x මූලයක් පමණක් පවතිනවා නම් k ට පවතින අගය ඔය කියන ප්‍රස්ථාරයේ x මූලයක් පමණයි නම් තියෙන්නේ k හි තාත්වික අගයන් හොයන්න කියලා තියෙනවා. ඔය කියන ප්‍රස්ථාරය දිහා බැලුවම අපිට දීලා තියෙන අපිට අනිවාර්යයෙන්ම උඩට දීලා තියෙන එකකින් තමයි අට කොටස අහන්නේ. අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ එහෙනම් අපි දන්න එකකට මෙයාව ගේන්න ඕනේ. දන්න එකට දන්න එකක් තියෙනවා අපි උඩ fx කියන එක කියලා දන්නවා. 16යි x ඍණ 1 බෙදීම x ධන 1 වර්ගය වතාවක් 3x ඍණ 1 කියලා. මෙයාකින් අපි යව හදා ගන්නවා. එතකොට k සමානයි a මේ ශ්‍රිතය කියලා එනවා. ඒ හදාගන්න තැනටම ලකුණු 15ක් හම්බෙලා තියෙනවා. ඒ ඔය කියන විදිහට ඔය k කියන අගය නියතයක්ලු ඒ මාගය 1යිලු තියෙන්නේ. මූල 1යිලු. ඒ කියන්නේ මේ fx අපි ඇඳ ශ්‍රිතේ මූල එකක් විතරක් තියෙන y ගේ අගය. y a අවස්ථාවේදී ඒ කියන්නේ y ගේ a අවස්ථාවේදී මේ y ගේ අපි රේඛාවක් ඇඳ ඒ රේඛාවේදී මේ ප්‍රස්ථ අපි ඇන්ද මේ ප්‍රස්ථාර කොටස් වලින් කැපෙන්න පුළුවන් එක ලක්ෂයකදී විතරයි. ඒක තමයි එක මූලයක් තියෙනවා කියන්නේ කැපෙන ඡේදන ලක්ෂය 1යි. බලන්න y ගේ අපි ධන අනන්තින ඍණ අනන්තයට y අක්ෂයේ දිගේමු. එතකොට මේ හැම මෙතෙන්ට එනකම්ම අවස්ථා තුනක් කැපෙනවා. මෙහෙම රේඛාවක් ඇඳුවොත් y හරහා මේ අවස්ථා තුනකදී කැපෙනවා. මෙන්න මේ බිංදුවේ 16ට එනකම්. එතනින් පස්සේ බලන්න y හරහා රේඛාවක් ඇඳුවොත් මෙන්න මේ රේඛාවට විතරයි ඡේදනය වෙන්නේ එක. ඒ නිසා මේ 16 ඉඳන් y ගේ මෙතෙන්ට එනකම්ම ඡේදනය වෙන්නේ 1 ලක්ෂයයි ප්‍රස්ථාරයේ සමග. ඒ නිසා මෙන්න මේ කොටස ඔය කියන x මූලයක් පමණක් කියන කොටසට අදාළ වෙනවා. 16 ඉඳන් 3 බෙදීම 8 කියන පරාසෙ. එතනින් 15ට ගියොත් බලන්න මෙතනත් අවස්ථා 3කදී කැපෙනවා. ඔන්න ඔහොමම මෙතනත් අවස්ථා 3කදී කැපෙනවා. බිඳුවෙන් පල්ලෙහාට ගියොත් ආයත් අවස්ථා එකයි විතරයි තියෙන්නේ. බිඳුවෙන් පල්ලෙහාට y පැන්න ගමන් මෙන්න මේ මෙයාට විතරයි ඡේදනය වෙන්නේ y හරහා අඳින රේඛා. ඒ නිසා අපිට පරාස දෙකක් තියෙනවා. k කියන එකේනා බිඳුව හෝ බිඳුවට වඩා කුඩා අවස්ථාව 8n 3 හෝ 8n 3ට වැඩි 16ට වැඩි අඩු අවස්ථාව කියන පරාස දෙකම ලියන්න ඕනේ. මෙතන බිඳුවේදී එකයි තියෙන්නේ මේ දෙන්නම ස්පර්ශෝන්මුඛ. ඒ නිසා බිඳුවේදී එක මූලයයි. හැබැයි මෙතන මේ පරාසවල සමානතාවක් දාන්න බෑ. මෙම ලක්ෂයේදීම මූල දෙකක් තියෙනවා. මෙම ලක්ෂයේදී මූල
දෙකක් තියෙනවා මොකද මේ පර මේකට අනුව ඒ නිසා එක් මූලයක් විතරක් වෙන්නේ නැහැ සමාන අවස්ථාව දාන්න බෑ ඒ නිසා ඕක තමයි උත්තරේට අපිට එන්නේ හරි ඒ කොටස උත්තරින් ගලා බලමු B කොටස B කොටස ප්‍රශ්නේ බලන අරය සෙන්ටිමීටර 3R හා උස සෙන්ටිමීටර 5H වන සංවෘත කුහර ඍජු වෘත්ත සිලින්ඩරයක උඩත් මුහුණතින් අරය 3R වන රැටියක් ඉවත් කර අරය 3 අරය R හා උස H වන විවෘත කුහර ඍජු වෘත්ත සිලින්ඩරයක් රූපයේ දක්වන පරිදි සවිකර 391.5 ඝන සෙන්ටිමීටරයක පරිමාවක් සහිත බෝතලයක් සාදාගත යුතුව ඇත. බෝතලයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය S වර්ග සෙන්ටිමීටර යන්න S සමානයි 5R වතාවක් 32H ධන 17R බව දී ඇත. S ආවම වන පරිදි R හි අගේ සොයන්න S කියන එකේන අපිට දීලා තියෙනවාලු. අපි එතකොට බලන්න B කොටස පරිමාව යාලා දීලා තිනවා 391.5 කියලා. එතකොට ඒ දීලා තියෙන පරිමාවෙන් අපි ඉස්සෙල්ලම නොදන්න පදයක් උක්ත කරගන්න ඕනේ. අපිට S කියන එකේන තියෙන ඔක්කොම R H ඇසුරින්නේ S ආවම වන පරිදි R හි අගේ තමයි හොයන්න තියෙන්නේ. එයාලා S කියන එක්කෙනාව දීලා තියෙනවා. හරිද? ඒ වුණාට S කියන එක්කෙනා HR කියන විචලයන් දෙකම සහිතව තමයි දීලා තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ R ගේ අගය අහනවා නම් H කියන විචල්‍ය අයින් කරගන්න. එහෙනම් අපි කරන්න ඕනේ H කියන විචල්‍ය R ඇසුරෙන් ලියා ගන්න එක. ඔන්න ඔය විදිහට ප්‍රශ්නින් ප්‍රශ්නේ අවසන් කරලා උඩට උඩට ලියාගෙන එන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ලෙවල් කියන එක ඉතින් එහෙම කරගන්න ඕනේ එක එක විදිවලට එක එක ගණන් හදන්න තියෙනවා. ඒක හොයන්න තමයි සම්පූර්ණ පරිමාව අපිට දීලා තියෙන්නේ. පරිමාව ගන්න පුළුවන් අපිට මේ බෝතලේ පරිමාව, කොඩා කොටසේ පරිමාවයි, යට කොටසේ පරිමාවයි එකතු කරලා ගන්න පුළුවන්. එතකොට එනවා 391.5 සමාන වෙනවා 5R වර්ග H නේ බෝතලේ පරිමාව. එතකොට 5 මේ යට කොටසේ R ය කියන්නේ 3R, 5 3R වර්ග H කියන්නේ යගේ උස 5H. එයාට එක තුන උඩ කොටසේ පරිමාව 5R වර්ග H. එතනින් එන උත්තරයක් H කියන එකේනා 17 බෙදීම 2R වර්ග කියලා. R හැමදෙස්sem ධන ඒ නිසා H ධන. H කියන්නේ උසක්නේ. උසක් ධන වෙන්න ඕනේ R බිඳුවට වැඩි විශාලයි කියලා ධන හින්දා උස ධන කියන එක අපි එතනින් කියන්න පුළුවන්. මේ විදිහට H සමීකරණයට ලියා ගන්න තැනටයි H උක්ත කර ගන්න තැනටයි ලකුණු හම්බෙනවා. ඊට පස්සේ එයාලා දීලා තියෙන H සහිත SK සමීකරණයට H අයින් කරගන්න තියෙන්නේ. H අයින් කරගන්න ගණන් දාන්න ඕනේ. H වෙනුවට ගණන් දාන්න ඕනේ 17 බෙදීම 2R. එතකොට උත්තරයක් වෙනවා 17.5 කියන එක කෙනා අපිට එළියට ගණන්වත්තම 16 බෙදීම R ධන R වර්ග කියලා. ඊට පස්සේ අපිට අහන්නේ S කියන එක කෙනා ආවම වෙන පරිදි R යගෙනි S කියන එක කෙනා ආමන පරිදි R යගේ කියන්නේ මේ R විචලනය වෙනකොට S කොහොමද කියන එක කෙනා හොයන්න ඕනේ. එතකොට අපි කියන්නෙදිම කරන්නේ අවකලනය පාවිච්චි කරලා DS යට DR හොයා ගන්නවා. ඒ කියන්නේ අනුක්‍රමන අගය හොයා ගන්නවා. එතනින් එනවා මේ 17.5 කියන නියතේ ලී තියෙනවා. ඇතුළේ කොටස අවකලනය ගන්න තියෙන්නේ 16 කියන නියතේ වතාවක්. එක යට R වර්ගයේ අවකලනය එතන තියෙන්නේ X වල N වෙනි බලය වගේ එකක්. theory එකකින් ගත්තොත් x වල n වෙනි බලය එතන ද r වල ඍණ 1 වෙනි බලය na n ඍක 1 කියන theory එක දැම්මම 1 යට r වර්ගය වෙනවා r වර්ගය අවකලනය 2යි r වර්ගය අවකලනය 2r එතනින් එනවා එතකොට 34.5 වතාවක් r ඝනයේ ඍණ 8 බෙදීම r වර්ගයකින් ප්‍රකාශනය එනවා r විචලනය වෙන විට s තව ওই විදිහට හොයා ගන්නවා ඊට පස්සේ අපෙන් දීලා තියෙන්නේ s අවම r අගේනේ සාම වෙන විට R කිය අගේනේ අපි මම මෙතනදී ලේසි ක්‍රමයක් කියන අපිට සාමාන්‍යයෙන් A level paper එකේදී S මොකක් හරි ඔය වගේ ඔය ග කොටසේදී අපිට දෙනවනේ මෙයා ආවම විට මේ විචල්ලේ අගේ කොහමද එහෙම නැත්නම් මෙයා උපරිම වෙන විට මෙම විචල්ලේ අගේ කොහමද කියලා දෙනවා එතකොට එයාල සාමාන්‍යයෙන් එයා උපරිමයක්ද ආවමයක්ද කියන එක අපිට දෙනවා නොකිය කියනවා එතකොට අපි කරන්නේ එයා මේ පරාස අපි කොහොමද ගන්න ඕන ආර්ට් වෙන පරාසය ගද්දි මෙයාව බිඳුවට සමාන කරලා ආර්ට් වෙන අගේ ගන්න ඕනේ. එතකොට මෙයා බිඳුවට සමාන කරාම
බිඳුවට සමාන කරාම r එන්නේ 2. එතකොට ඒ r 2ට වැඩිය කුඩා විතයි r ගේ 2ට වඩා අඩු විතයි 2ට වඩා වැඩි විතයි ඔය මේ dsl dr ගේ ඝන ඍණභාවයනේ අපි හොයන්න ඕනේ අපිට අවමයක් කියලා දෙනා නම් අනිවාර්යයෙන්ම මේ පැත්ත ඍණ මේ පැත්ත ධන වෙන්න ඕනේ අපිට උපරිමයක් කියලා දෙනවා නම් අනිවාර්යයෙන්ම මේ පැත්ත ධන මේ පැත්ත ඍණ ධනේ ඉඳන් ඍණට යන්න ඕනේ උපරිමයක් නම් අවමයන් ඍණේ ඉඳන් ධනට යන්න ඕනේ එයාලා දෙන නිසා මෙතනදී අපි මෙයාලට අගයන් ආදේශ කර කර ආයි මෙයාගේ චෙක් කර කර ඉන්න ඕනේ නැහැ මේ විදිහට ලකුණු කරා මොකද අපි ලියන එකේ බලන්නේ ඒ නිසා අපි මේක අවබෝධයෙන් ලියන්නත් ඕනේ අවමයක් කියලා දීලා තියෙනවා අපි මේ පැත්තරින මේ පැත්ත දන දාලා උත්තරේ ලියනවා ළමයා ඒ උනාට තේරුම් අරන් ඉන්න ඕනේ මම මොකද්ද කරන්න කියලා මේ ක්‍රමේ ඒ පේපර් එක ලියන්න පුළුවන් කාලය ඉතුරු කර ගන්න පුළුවන් කොටසක් නිසායි ඒ විදිහට කිව්වේ. ඒ ගැනත් හිතලා බලන්න. එතකොට r = 2 තමයි උත්තරේ ඉන්නේ. එතකොට එයාගේදී මෙහෙ ඍණ වෙනවා මෙහෙ ධන වෙනවා. ඒ නිසා r = 2 දී s ආවම v ඔන්න ඔය කොටසට ලකුණු 50යි. ඔය 14 වෙනි ප්‍රශ්නේ උත්තරින් ඉවර වෙනවා.